පිකා ියට ඩෑේ ්‍රී ලංකාක් තරගක සංචාය අරඹභවින් පැවැති එක් දින තරගාවලි අආරම් කරමින් ශ්‍රී ලංකාව හා දුණු අප්‍රිගවාතර පළමු තරගේ ඒයේ පැවැත්තුනා. එද, කාසිීවාසි දිනාගත් ශ්‍රී ලංකානායක දසුන් ශානක ප්‍රතමෙන් පඳුරු පහරදීමට තිරණය කලා. ඒයනුව පිටියට පිසි මිනොත් බානක සහ අවිශක්‍රපනාන්දු ලුණු පනත් හක අරම්භග සමත්තාවයක් ගොඩනැගීමට සමත්තුවා. ත් බනුක ලකුණු විසි හතක දවී කියිය අනතුරුව පිටියට පැමණි ානු රාජපක්ස ලකුණු නොලබා දවී කියයා අතර අනතුරුව දනංජෙද සිල්ලා පිටියට පැමිණිය. අවිශ්කර දනංජය හා එක්ව ශ්‍රීලංකා ඉනිම ගොඩ නැගු අතර දනංජෙද සිල්ල පන්දු හට දෙගක් තුළ ලුණු හතලි හතර ලබා ගනීමට සමත් වනා. ඉන් පසුව පිටියට පැමිණක් චරිත් අසලංක ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළේ කළක පසුව ශ්‍රී ලංකා කණ්ඩෑම ලකුණු තුන් සියසීම පසු කරමින්. අනතුරුව අවිස්ක්‍රපනාාන්ද දවී කිය අතර ඔහ දැවයනට පන්දු එකේ. වක්වර ලකුණු එකසිය දහ අටක් කැෙස් කරගෙන තිබුණා. අවසන් පදුවාර කිහිපේදී ප්‍රහාරාත්මක පිතිකර රටාවක් පෙන්වූ චරිත් අසලංක පන්දු හැට දෙගක්තුවර ලකුණු හැත්ත දෙකක් රැස් කලා. ය අනුව නියමිත පන්දවාර්ර පණ අවසානයේදී ශ්‍රී ලංකාව කඩුණු නමයක්දවී ලකුණු තුන්සීයක් රැස්කර ගැනීමට සමත්තුනේ කලකට පසුව එක්දින පිටියේ ලකුණු තුන්සය අධික්‍රමණය කරමින්. එය අනුව ලකුණු තුන්සිය එකක දැවන්ත ජයග්‍රහහි ඊලක්කයක් හම්බායාමය අරබුණෙන් පිටියට පිවිදි. ලකුණු අප්‍රිකානුවන්ට නියමිත පන්දවාර පණා අවසානයේදි කඩ්ඩු පහක් දැව ලස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලුණු දෙසී අසුූහයක් පමණයි. කෙසේ නමුත් පන්දු අර්ථයක් අවසන් වන විටත් තරගේ ජයග්ගහන කිීම වැඩි ඉඩකඩක් දකුණ අප්‍රිකාවට තිබුණා ඔවුන්, ඒවන විට එක්කඩුල්ලක් දෙවී ලකුණු එකසිිය හයක් ලබාගෙන ඉතා ප්‍රබලතත්වයේක පසූනා. දකුණු අපප්‍රිකානු ඉන මේ නැංගුරම බවට පත්තුූ මාක්‍රන් ලක්ුණු අනු හයක් රැස් කරගැෙන සිය එක්දින ශතකේ පේනමානයට පැමිණ සිටියා. හිද ප්‍රීං ජය වික්ක්‍රම් සිං යොමු කරන ල පන්දුවකදදි නිද හසරංග රැකගත් සුපිරි උඩන්දුවක් හේතුවෙන් පිටියෙන් ඉවත් වනා. කෙේ වෙතත් ඉන් අනතුරුව පිටියේ ස්ථාවරූ ප්‍රෙසිව් වැඩර් ඩෙසන් දකුණු අප්‍රිකානුවන්ට නැවතත් ජයග්‍රහහි බලාපොරොත්තු ඇතිකිරීමට සමත්තුනා. කෙසේනමුත් අකිිල දනංජය විසින්යොමු කරන ලද පන්දුවක්කමේ ලකුණු පනස් නමයක්ක් ලබා සිටේද. ඔහු දැවීගේ තරන්ගේ ශ්‍රී ලංකා වෙත විවර කරමින්. නමුත් අවසන් පන්වාර පහට ලකුණු හැටක දැන්ත ඉලක්කඇත් දකුණු අප්‍රිකානුවන්ට හිමූ අතර, ශ්‍රී ලංකා පන්දිිය වන්නන් තත්වය මනාවපාලනය කරමින් ජාග්‍රහණය වෙත ශ්‍රී ලංකාව රැගෙන ගියා. කෙසේ නමුත් මෙම තරගාවලීට පෙර දකුණු අපප්‍රිකාණනායක ටෙම් බාබූර්මා සහන්කර සිටියේ දක පන්ද අර අනයෝදාගෙන ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජයකිීමට හැකි බවයි. මෙවැනි ක්‍රිට් ලොවේ වැදත්වරතුර ඉක්මින් දැනගනින් සඳහ අපගේ චැනල සප්කයි් කර එකතු වන්න.